සාමය තහවුරු කරමින් වෙසක් උත්සවය සැමරීමට ජනතාවට අවස්ථාව ලබා දුන් බව අගමැති කියයි. මව්බිමට දිවි කැප කළ රණවිරුවන් සැමරීම අද පස්වරුවේ පහනක් දල්වන ලෙස හමුදාවෙන් ඉල්ලීමක්. මාර්ග අනතුරු වලින් තුන් දෙනෙකු මරුට. ඉන්දීය මහමැතිවරණයේ අවසන් ඡන්ද විමසීම අද. සාමයේ දස වර්ෂාභිෂේක සැමරුම අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රණවිරු ස්මාරකයේ අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. රණවිරු සැමරුමට සමගාමීව අද සිට 22 වනදා දක්වා සැමරුම් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙන බවයි යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේ. ජාතික රණවිරු අනුස්මරණ උළෙල බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියස අධිකාරී ජනාධිපතිතුමාගේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය මියගිය හා අතුරුදහන් වූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ගේ සහභාගිත්වයෙන් 3:30ට පැවැත්වෙනවා. එසේම සාමයේ පහන් දැල්වීමද මෙවර රණවිරු සැමරුම වෙනුවෙන් සංවිධානය කර ඇති බව ප්‍රකාශ කර සිටිනවා. ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන් සිහිකිරීම වස් 2019 පස්වෙනි මාසේ 19 දින රාත්‍රී 7ට දීප ව්‍යාප්ත ආගමික ස්ථානයන්හි රජයේ හා පෞද්ගලික ආයතනවල සියලුම නිවෙස්වල ත්‍රිවිධ හමුදා කඳවුරු පොලිස් ස්ථාන තුල සාමයේ පහනක් දැල්වා ඔවුන් අනුස්මරණය කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එමෙන්ම සාමයේ සුවිශේෂී අංගයක් ලෙස යුද ගිනි නිවා දැමූ වෙල්ලමුල්ලි වයිකාල් රණබිම මූර්තිමත් කරමින් විශේෂ සමරුකාසියක්ද නිකුත් කිරීමට කටයුතු දා තිබේ. මෙවර රණවිරු සැමරුමේ තවත් විශේෂිත වූ අංගයක් වන්නේ රණවිරු මතකය වෙනුවෙන් වූ මුල් දින කවරය හා සමර මුද්දරය එළි දැක්වීම. මෙම සීවටන සංකේතයන්ද සාමයේ දස වාර්ෂිකවිෂේක සැමරුම සඳහන් කිරීම සඳහා වෙල්ලමුල්ලි වයිකාල් ස්මාරකය පිළිමවන පරිදි සකසා ඇති අතර 22 දින බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේදී එය නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. රට නිදහස් කර ගැනීමේ දස වර්ෂ පූර්ණ සම්වත්සර සැමරීම වෙනුවෙන් සම්බෝධි වන්දනාව අද සවස 5:30ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ අරලියගහ මන්දිරයේදී උතුම් සම්බුදු තෙමකුල සැමරීම සහ පාස්කුවිරිදා ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කරමින් හා තුවාල ලැබූ පිරිසට සුවපත් බව ප්‍රාර්ථනා කිරීම මෙහි අරමුණයි. ත්‍රෛනිකායක මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අරණියගහ මන්දිරයේ ජයශ්‍රීමා බෝධි ශාඛා වහන්සේ අභියසදී එය පැවැත්වෙන්නේ. සාමයේ දස වර්ෂාභිෂේක සැමරුම යන තේමාවෙන් මෙවර රණවිරු සැමරුම් උත්සවය සංවිධාන කර තිබෙනවා. රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා අද පස්වරු 7ට දිවයිනේ සෑම ස්ථානයකදීම පහනක් දල්වන ලෙස හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සාමයේ පහන් දැල්වීමද මෙවර රණවිරු සැමරුම වෙනුවෙන් සංවිධානය කර ඇති තවත් සුවිශේෂ අංගයක්. මෙහිදී ත්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන් සිහිකිරීම වස් 2019 පස්වරු 7ට දීප ව්‍යාප්ත ආගමික ස්ථානයන්හි රජයේ සහ පෞද්ගලික ආයතනවල සියලුම නිවෙස්වල ත්‍රිවිධ හමුදා කඳවුරුවල පොලිස් ස්ථාන තුල සාමයේ පහනක් දැල්වා ඔවුන්ව අනුස්මරණය කරන්න සැලසුම් කරලා තියෙනවා. අතේ ජනතාවගෙනුත් අපිලා සිටිනවා එසේ පහනක් දැල්වලා ඔවුන් අනුස්මරණය කරන ලෙස. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව මෙවර වෙසක් උත්සවය පැවැත්වීමට ජනතාවට අවස්ථාව උදා වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඩේන්ස් පාර මන්සන්තියේ සංවිධාන කර තිබූ බත්අන්සල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාතීන් හා ආගම් අතර සංහිඳියාව සාමය තහවුරු කරමින් සෑම වසරකම මෙම බද්දස්සල පැවැත්වෙනවා. කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කිත්සිර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඩීන්ස් පාර ප්‍රදේශයේ ජනතාවගේ එකමුතුවෙන් මෙම බද්දන්සල සෑම වසරකම පවත්වනු ලබනවා. බද්දන්සල විවෘත කිරීම අග්‍රමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර ඊට සමගාමීව ප්‍රදේශයේ පාසල් දරුවන්ට පාසල් උපකරණ හා නිලැඳුම් බෙදාදීමක්ද සිදුකෙරුණා. මෙම අවස්ථාවට අමාත්‍ය පාටලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා ද එක්ව සිටියා.
පාස්කු ඉරිදා කියන්නේ ක්‍රිස්තියානි ජනතාවට විශේෂ වූ දිනයක්. ඒ දිනේදී එදා මියගිය සියලු දෙනා වෙනුවෙන් අපි පින් පමුණනවා. ඒ වගේම තුවාල වුණු සියලු දෙනාටම විඝාට සුව ලැබේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පසුබිම තුළ පසුබට නොවි අපි වෙසක් පොය සමරන්ට උවමනයි කියලා අපේ මහානායක ස්වාමීන් වහන්සේලා එදා දැනුම් දුන්නා. ඒ අනුව තමයි අද මේ වැඩ කටයුත්ත කරගෙන යන්නේ. මේ වෙසක් උත්සවයේ අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මයේදී. ඒ ප්‍රතිපත්තිය වෙළඳ ක්‍රියාකාරීකම් බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. නියම වෙසක් උත්සවයක් හැටියට අද අපිට මේ වෙසක් උත්සවය සැලකන්න පුළුවන්. ඒකත් අපි උදාහරණයක් අරගමු අනාගතයට. ඇඳිරි නීතිය හදිසි නීතිය නොමැති රටක් බිහි කිරීම සඳහා රජයේ වගකීමෙන් යුතුව කටයුතු කරන බව පාටලි චම්පික රණවක අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මේ රට නැවත වතාවක් අපේ දරුවන්ට තව දශක ගණනාවක් අඳුරේ ඉන්න, ඇඳිර නීතිය යටතේ ඉන්න, හදිසි නීතිය යටතේ ඉන්න, බියසකෙන් යුතුව ඉන්න අවශ්‍ය වෙන්නේ. අපි සියලු දෙනාම මේ අදිෂ්ඨානය ඉදිරියට ගෙන ගියොත් තාම කෙටි කලක් ඇතුළත මේ රටට සාමය උදා වෙලා, උදා වෙන සාමය ආරක්ෂා කරගෙන සියලුම ආගම්වල උගන්නන හොඳ ගුණධර්ම මත ඉදිරියට යන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරමු. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනවර්ගයන්ට එකට එක්ව සැමරිය හැකි උත්සවයක් ලෙස මෙවර වෙසක් උත්සවය පරිවර්තනය වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා ප්‍රකාශ කළේ. මේ රට නැවත යථා තත්ත්වයකට අපි ගෙන යනවා. නැවත අපි මේ රටේ ජීවත් වෙන සියලු ජන කොටස් වලට එකට ජීවත් වෙන්න පුළුවන් පරිසරය අපි හදලා දෙනවායි කියන විශ්වාසය ජනතා අතර තබන්න පුළුවන් උත්සවයක් බවට මේ වෙසක් උත්සවය අපි පරිවර්තනය කරගෙන තියෙනවා. මේ අතර වෙසක් උත්සවයේ නිමිති කරගෙන කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන වාර්ෂික සර්වරාත්‍රික පිරිත් පින්කම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. කොල්ලුපිටිය වාලුකාරාම මහවිහාරයේ ඇතුළු පංචමහා විහාරයන්හි විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍ර ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන පාර්ශවයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මහරගම නන්දනාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම සංවිධානය කර තිබුණා. සම්බුදු තෙමගුල වෙනුවෙන් රටපුරා දානශීල භාවනා ඇතුළු විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහැර ඊයේ දිනේදී වීදි සංචාරය කෙරුණා. දළදා මාලිගාවේ තේවාව බහර පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමින් වහන්සේගේ සහ දීවඩන නිලමේ ප්‍රදීප් නිලංක දැල මහතාගේ උපදෙස් මතයි පෙරහැර සංවිධානය කෙරුණේ. දළදා මාලිගාවෙන් ආරම්භ කෙරුණු පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සෙනනායක වීදිය, දේව වීදිය යන මාර්ගෝස්සේ ගමන් කර යළි දළදා මාලිගාව වෙත ගමන් කෙරුණා. පෙරහැර සඳහා විශේෂ ආරක්ෂාවක් යොදා තිබූ අතර විශාල පිරිසක් මෙම අවස්ථාව නැරඹීමට එක්ව සිටියා. මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ඊයේ රාත්‍රියේදී ගාල්ල නගරය පහන් 25,000කින් ආලෝකමත් කෙරුණා. බෞද්ධ බැතිමතුන්ගේ මෙන්ම විවිධ ආගම්වල ජනපිරිස් මෙම සැරසිලි කටයුතු සඳහා දායකත්වය ලබා දීම විශේෂත්වයක්. මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් මොනරාගල දිස්ත්‍රික්කයේද විශේෂ සැරසිලි සූදානම් කර තිබුණා. ඒ යටතේ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන, රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන සහ සියලු ගම්මාන වෙසක් සැරසිලි වලින් පිරී ගොස් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. මෙම සැරසිලි සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගැනීමද මෙහිදී කැපී පෙනුණා. පාස්කු ඉරිදුන ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහි කරමින් ඔවුන්ට පින් අනුමෝදනා කිරීමේ පින්කමක් ගොතටුව ඇල්ලෙහේන ශ්‍රී සරණරතන විහාරස්ථානයේදී සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය තිහකොඩ බත්ති ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි මෙම පින්කම සංවිධානය කර තිබුණේ. මෙම අවස්ථාවට ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දඹුල්ල නගරයේ විවිධ ස්ථානවලදී සැරසිලි දැකගත හැකි වුණා. දඹුල්ල නගරයේ සියලු සංවිධානයක්වයි මෙම අලංකාර කටයුතු සිදු කර තිබෙන්නේ. මෙම වෙසක් සැරසිලි විවෘත කිරීම සිදු කෙරුණේ අස්කිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස් වැවේ රාහුල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙනුයි. මෙවර වෙසක් උත්සවයේ සැමරීම සඳහා මාතර යෝනකපුර මුස්ලිම් ජනතාවද එක්ව සිටියා. මාතර දිස්ත්‍රික්කයේ අනිකුත් ගම්මානවල වෙසක් සැරසිලි වලට සමගාමීව යෝනකපුර ප්‍රදේශයේද වෙසක් සිදු කළ බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. මෙම සැරසිලි මුස්ලිම් තරුණ තරුණියන්ගේ දායකත්වයෙන් නිර්මාණය කෙරෙන බවයි වාර්තා වන්නේ. අනුරාධපුර බුද්ධගයා වෙසක් කලාපය මෙවර පවත්වනු ලැබුවේ සර්ව ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන්.
අනුරාධපුර මහනගර සභාව සහ තරුණ පදනම වාර්ෂිකව පවත්වනු ලබන බුද්ධගයා වෙසක් කලාපය මෙවර පවත්වනු ලැබුවේ 24 වන වතාවටයි. රටේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වයේ හේතුවෙන් මෙම වෙසක් කලාපය පහන් කූඩු සඳහා පමණක් සීමා කර තිබෙනවා. මිරිසවැටි විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි මෙම පින්කම සංවිධානය කර තිබුණේ. මෙවර වෙසක් උත්සවයේ වෙනුවෙන් පුත්තලම නගරය පෙර වර්ෂවලට වඩා දර්ශනීය ලෙස අලංකාරවත් කර තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. රටේ පවතින තත්ත්වය යටතේ වුද පුත්තලම නගරයේ ජනතාව දැඩි උද්‍යෝගයෙන් වෙසක් උත්සවය සැමරූ බව වාර්තා වුණා. මෙවර වෙසක් උත්සවයේ සැමරීම සඳහා පුත්තලම නගරයේ විවිධ ආගම්වලට අයත් ජන කොට්ටාසද එක්ව සිටීමද විශේෂත්වයක්. කොළඹ නගරයේ ජනතාවද මෙවර වෙසක් උත්සවය සැමරීම සඳහා ඉතාමත් උනන්දුවෙන් එක්ව සිටියා. වෙනදාට වෙසක් දිනයේදී කොළඹ නගරය තුළ දක්නට ලැබෙන විශාල තොරණ සහ පහන් කූඩු දක්නට නොලැබුණත් නගරයේ සෑම නිවසක්ම වෙනදාට වඩා පහන් කූඩු සහ වෙසක් සැරසිලි වලින් සමන්විත වීම විශේෂත්වයක්. මේ අතර රාජකීය බොරැල්ල කොටිකාවත්ත කෝට්ටේ ඇතුළු ජනාකීර්ණ ස්ථානවල සැරසිලි වලට අමතරව දන්සැල්ද දැක ගැනීමට හැකි වුණා. මෙවර වෙසක් උත්සවයට සමගාමීව පල්ලියෙන් පන්සලට යන තේමාව යටතේ ශීල ව්‍යාපාරයක් සහ දානමය පින්කමක් පානතුර ගල්ගොඩ ශ්‍රී මහ විහාරයේදී පැවැත්වුණා. කතෝලික පියතුමන්ගේ දායකත්වයෙන් මෙම පින්කම සිදු කිරීමද විශේෂත්වයක්. විහාරාධිපති පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි මෙම පින්කම සංවිධානය කෙරුණේ. කොට්ටාව නියතකල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ නව බුද්ධ මන්දිරය විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ පූජ්‍ය ඉත්තේපාණේ ධම්මාලංකාර සහ පූජ්‍ය මාවරලේ බත්තියන ස්වාමින් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ ව්‍යාපාරික නිහල් මීපාගල මහතාගේ ධන පරිත්‍යාගයෙන්ුයි මෙම බුද්ධ මන්දිරය ඉදි කෙරුණේ. මෙම පින්කමට සමගාමීව පෙරහැරක්ද සංවිධානය කර තිබුණා. ඒ මාකුබුර පත්තිනි දේවාල පරිශ්‍රයේදී උඩරට සහ පහතරට නර්තනාංග රැසක් මෙම පෙරහැරට එක් කර තිබීම විශේෂත්වයක්. ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පූජ්‍ය කහහේනේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම සංවිධානය කෙරුණා. වෙසක් පොහේ වෙනුවෙන් හඳපාන්ගොඩ ගණේ විහාරස්ථානයේදී දානශීල භාවනා වැඩසටහන් සංවිධානය කර තිබුණා. විහාරස්ථානයේ පැවති භාවනා වැඩසටහන සඳහා විශාල පිරිසක් සහභාගී වුණා. විහාරාධිපති පූජ්‍ය කොටිකල ධම්මරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පින්කම සංවිධානය කර තිබුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ මේගමුව මාර්ගයේ සහ අම්බලන්ගොඩ ඇල්පිටිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරු වලින් පුත්කලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුකා හැතැක්ම ස්ථානයේදී ගොඩගම සිට කඩවත දෙසට ධාවනීය වූ වෑන් රථයක් රියදුරට පාලනය කරගත නොහැකිව ලොරි රථයක ගැටෙමින් අනතුරු සිදු වුණා. එම අවස්ථාවේදී වෑන් රථයේ 5 දෙනෙකු සහ ලොරි රථයේ 10 දෙනෙකු ගමන් කර තිබෙනවා. අනතුරින් තුවාලි ලැබූ එම පිරිස නාගොඩ සහ ඇල්පිටිය රෝහල් වලට ඇතුළත් කෙරුණා. වෑන් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වුණා. සිදුව කොළඹ මීගමුව මාර්ගයේ 18 කණුව අසලදී මීගමුව දෙසට ධාවනීය වූ යතුරු පැදියක් වේගය පාලනය කරගත නොහැකිව අනතුරක් සිදු වුණා. එම අවස්ථාවේදී එම දිසාවටම ධාවනීය වූ කන්ටේනර් රථයේ රෝදයකට යතුරු පැදිකරු හසු වී බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගයේ වතුගෙදර ප්‍රදේශයේ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක්කයිකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරෙන් තවත් 5 දෙනෙකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වසරේ ශ්‍රීපාද වන්දනා වාරය අද අලුයමින් අවසන් වුණා. අද අලුයම ශ්‍රීපාද උඩමළුවේ පැවති විශේෂ පූජාවන් ගණනාවකින් අනතුරුව ශ්‍රීපාද වන්දනා වාරය අවසන් කළ බවයි ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින ස්වාමින් වහන්සේ සඳහන් කළේ. ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ වලින් කොටසක් රත්නපුර රජමාවත ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කිරීම අද උදැසන ආරම්භ කළා. ඒ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි විශාල වන්දනාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන්
ශ්‍රීපාද වාරය අවසන් කරමින් උඩමළුවේ සිට නල්ලතණ්ඩිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා ගමන් කරන තවත් පෙරහැරක් මගින් පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීමට නියමිතයි. ඊට අමතරව භගවන්තලාව බලංගොඩ හරහා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා තවත් පෙරහැරක් අවිස්සාවිල්ල රත්නපුර මාර්ගයේ ගමන් කරනවා. මාර්ග තුනක් ඔසේ වැඩම කරවන සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ අද රාත්‍රියේ සිට හෙට අලුයමතෙක් පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ මාලිකාව තුළ තැන්පත් කර තැබීමට නියමිතයි. හෙට උදෑසන රිය පෙරහැරක් මගින් සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවා ශ්‍රීපාද වාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තබනවා. නැවතත් ප්‍රවෘත්ති. බංකර් කුරුටුගේ කෘතිය එළිදැක්වීම ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බංකර් කුරුටුගේ කෘතිය එළිදැක්වීම සිදු කෙරුණේ ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානයේදී. එම කෘතිය සංස්කරණය කර තිබෙන්නේ ආර්ය පදනමේ සභාපති චරිත් කිරියල්ල මහතායි. දේශය වෙනුවෙන් තම ජීවිතය කැප කළ රණවිරුවන් සිහි කිරීමද මෙහිදී සිදු කෙරුණා. කෘතියේ පළමු පිටපත මහාචාර්ය පූජ්‍ය මැදකොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ වෙත පිරිනැමුණා. මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූයේ ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතායි. මෙම කෘතිය තුළින් ලැබෙන සියලු මුදල් රණවිරුවන්ගේ සුබසාධනයට යෙදවෙනවා. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා හා ත්‍රිවිධ හමුදාපති වරුණැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වරදෙහි ස්වභාවය අනුව බන්ධනාගාරගතවන රැඳිබියන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙනෙකුට දෙදෙනෙකු නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවයට එක්වමින් අමාත්‍යවරය මේ බව කියා සිටියා. අපි බලාපොරොත්තු වෙනවා ඒ අය කරපු වරදවල් වලට බන්ධනාගාර ගත වෙනකොට වරදේ ස්වභාවය අනුව ඒ අයට පුනරුත්ථාපනය ලබා දීලා ඉතාමත් ඉක්මනින් යහපත් සමාජයක් ගොඩනගනකොට මේ හිරගෙවල් පිරෙන රටක් නෙමෙයි, හිරගෙවල් වැහෙන රටක් බවටත්, ඒ වගේම කිසිම හිරගෙදරක් අලුතෙන් හදලා ඉදිරියේදී ගොඩනගන්නට අපි රජයක් හැටියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එකත් ප්‍රකාශ කරමි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ අභාවප්‍රාප්ත පියාට අවසන් ගෞරව දැක්වුවා. අධිනීතිඥ ඩී.ඩී. වීරක්කොඩි මහතාගේ දේහය ගාල්ල හපුගල නිවසේ තැන්පත් කර තිබෙනවා. එම නිවසට ගිය අග්‍රාමාත්‍යවරයා දේහයට අවසන් ගෞරව දැක්වුවා. පවුලේ ඥාතීන්ට අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කළා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම වීරක්කොඩි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. ශ්‍රී ලංකාව සියලු ජාතීන් එකට සිටින සාමකාමී ආරක්ෂිත රටක් බවත් බීඑන් සැකෙන් තොරව සංචාරය සඳහා පැමිණෙන ලෙස සංචාරකින්ගෙන් ඉල්ලා සිටිනවා. වාද්දුව ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී සර්ව ආගමික නායකින් මෙරටට පැමිණ සිටින විදේශිකයන්ගෙන් මෙම ඉල්ලීම කර සිටියා. ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් බවත් තම සහෝදර පිරිසට මෙරට සංචාරය සඳහා පැමිණෙන ලෙසත් එම අවස්ථාවට එක් වූ මෙරට රැඳී සිටින විදේශිකයන් ඉල්ලීමක් කළා. සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැමිණි මෙම මාධ්‍ය හමුවේදී විදේශිකයන් හට ආශිර්වාද කිරීමක්ද සිදු වුණා. අපි අද මේ ස්ථානයේ සර්ව ආගමික වශයෙන් සියලු දෙනාම එකට එකතු වෙලා කටයුතු කරන්නේ අපේ රට, අපේ ජාතිය, එවාගේම අපේ මේ ශ්‍රී ලංකා ද්වීපය අපි සියලු දෙනාම එක්සත්ව සාමදානයෙන් සතුටින් අපි සියලු දෙනාටම කටයුතු කරන්නට පුළුවන් හොඳ වාතාවරණයක් අප රට තුළ දැනට පවතිනවා කියන එක තමයි සියලු දෙනාටම මේ අවස්ථාවේදී සිහිපත් කරන්න. We should understand this country was the best and comfortable community related nation. Islam says only happiness with others. We are living here with very happiness with others. So all are you welcome to Sri Lanka every time. When I'm from South Africa, we felt safe the whole time we were here. There's been absolutely no problems. We went to Colombo last night. It was very peaceful, and definitely we will come back to Sri Lanka. Hi, my name is Sandra. I'm from France. We had a really good time. We felt safe the whole time, and we will definitely come back again. Nice people, nice country. My name is Martina, and I stay in Sri Lanka for
2 weeks. I'm very happy to be here. මේ අතර 21 වනදා ප්‍රහාරයෙන් හානියටපත් සංචාරක කර්මාන්තයේ නන්වාලීම සඳහා උණවටුන සංචාරක කලාපයේ ව්‍යාපාරිකින් අතර හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන් සඳහා රජයෙන් ලබා දෙන සහන පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරණු අතර ඒවාට අවශ්‍ය පීවර ගැනීමට රජය අවධානය යොමු කරන බවද විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. සංචාරක ව්‍යාපාරය අංක 1ට ගන්න පුළුවන් අවස්ථාවක්. අද විදේශ රැකියාව තමයි අංක 1 තියෙන්නේ. ඒ නිසා අපිට රජයක් හැටියට වගකීමෙන් කියන මේක අපි ගොඩනගන්න ලොකුම උත්සාහය කියලා. ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර වසර 10ක් පිරීම වෙනුවෙන් විල්පත්තු රක්ෂිතේ පැරලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් ඊයේ ආරම්භ කෙරුණා. තුරුලිය වෙනුවෙන් අපි යන ව්‍යාපෘති යටතේ පැලසිටුවීම ආරම්භ කෙරුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මන්නාරම, සිලාවතුර, මරිච්චුකට්ටි ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පැලසිටුවීම සිදු කෙරුණා. ඊයේ දිනේ පැල 8000ක් රෝපණය කළා. මෙම අවස්ථාවට වන්‍ය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් ඊයේ තීරණය කළා. තරඟයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ඊයේ දින මෙරට වේලාවෙන් 5:30ට. එඩින්බර්ග් ක්‍රීඩාංගණයේ අවට ප්‍රදේශයේ වර්ෂාව පැවතීම හේතුවෙන් තරඟයේ ප්‍රමාද වී පටන් ගැනීමට විනිසුරුවරුන් තීරණය කළද මෙරට වේලාවෙන් රාත්‍රී 8ට නැවතත් ක්‍රීඩාංගණය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පළමු එක්දින ක්‍රිකට් තරඟයේ අතහැර දැමීමට ඔවුන් තීරණය කළා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟය ලබන 21 වනදා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කළ මේජර් ලීග් ක්‍රිකට් ශූරතාවය 2017-2018 වර්ෂයන්හි දිනාගත් හලාවත මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජයට සහ 2018-2019 වර්ෂයන්හි එම කුසලානය දිනාගත් කොළඹ ක්‍රිකට් සමාජයට බස් රථ දෙකක් ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්ුණා. ඒ උපසභාපති රවින් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදානය කළ එක් බස් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 92ක් පමණ වනවා. ඒ සමගින් මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුර දෙකේ සිට අපගේ පෑන් පෑපොත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk